මේ මගේ නීතිඥතුමා මට දැනුම් දීමක් කළා අනිවාර්යයෙන්ම මට අධිකරණයට පැමිණෙන්න කියලාද ඉතිසු මන්දිර මහත්මයා යාපනයේ ඉඳන්ම ආවා මමත් සීළු වැඩ අතහැරලා ආවාද මොකද අපිට දැනුම් දීලා තිබුණේ මේ කෝට් වැකේෂන් තියෙනවා 18 වෙනිදා ඊට පස්සේ නඩුව මේ ජනවාරි වලට කල්යයි කියලා තමයි ආරංචිය තිබුණේ නමුත් හිතුවේ නැති විදිහට දැන් 8 වෙනිදා 8 දෙසැම්බර් 8 වෙනිදා කිව්වා මේ 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 මේක නඩුව ගන්නෙ නෑ කල්යනවා කියලා සීළු නඩු කල් ගියා කියලා කිව්වා නමුත් අන්ඔෆිෂල් ආරංචියක් ආවා රෙජිස්ට්‍රා කන්තෝරුවේ සුදර්ශේරත් මැතිණියට ඉහලින් බලපෑමක් කළා කියලා මේ නඩුව ගන්න කියලා ඉතින් ඒක හිතන්න බැරි දෙයක් ඒ නඩු 90ක් විතර තිබුණා ඒක විතරදී මේක විතරක් පිකප් කරලා මේක විතරක් උකහාගෙන ඉස්සරහට අරන් මාව ඇතුළට දාන්න කාටද උමනාව තියෙන්න කියලා අපි හොයාගෙන යනවා මට නම් ඉතින් මට මේ මේ ස්ථීරතර උතුරුනේ ආරංචි තියෙනවා නීතිපති වෙන්න උත්සාහ කරන කෙනෙක් නීතිපති සිහිනේ ඉන්න උත්සාහ කරන කෙනෙක් තමු විශ්‍රාම යාමට ඉස්සෙල්ලා මාව ඇතුළට දාලම යන්න කියලා බලාපොරොත්තු වෙන තමයි මේ සීළු නඩු වල අතරින් ප්‍රයොරිටි දීලා ප්‍රමුඛ ස්ථානය දීලා මේ නඩු අරගෙන හදිසිය අහන්න తీරණය කළා තියෙනවා ඉතින් අපි ඒ වට මේ කලබල වුණේ නැහැ මම උසාවියට ගරු කරලා වෙනද විදිහටම ආවා සුමන්දිර මහත්මයා මගට ආවා මම මෙතනටම ඇවිල්ලා ගියද්දි මෙතන නිලධාරීන් කිව්වා ඊයේ මේ ගින්නක් හටගත් නිසා අද පවර් එක නැහැ ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි නැහැ අද කරන්නේ නැහැ කියලා එතකොට මේ මන්ත්‍රීතුමා දැන් ඔබතුමා පාර්ලිමේන්තුවට කිව්වා මම ලෑස්ති මගේ අවසාන කතාව. ඒ කියන්නේ එතෙද්දි පාර්ලිමේන්තුව තුල ඔබතුමා යමම මාස අවුරුදු දෙකට වයිට වැඩිව යන්න ලෑස්ති කියලා. ඔබතුමා ඒ කියන්නේ වැරද්ද පිළි අරගෙන උද හිටියේ. නැති මට යන විදිය සංඥාව පේනවනේ ඉතින් අපිට අර හැදෙන ගහ පැත්තින් දැනේ කියනා වගේ මට හැරෙද්දි ඒ කියන්නේ මම ඒ වචනේ පාවිච්චි කරන්නේ හැරෙද්දි දන්නවනේ මොන කොයි පැලේ කන්නද කියලා. ඉතින් මට මං මට මට සහ තියෙන ආරංචි මාර්ග අනුව මට හිතෙනවා දේශපාලන පරිගැනීමක් සිද්ධ වෙයි කියලා මට හිතෙනවා මන් දන්නේ මං හරිද වැරදිද කියලා නිවැරදි කිරීම වලට යටත්ව මොකද දැන් පිල්ලයන් කියන පුද්ගලයාට තියෙන පරාජිසිකම් ඝාතනය කරපු එක එතකොට අධිකරණ ඇමතුමා එතනදි කියනවා පිල්ලයන් හොඳ මිනිහෙක් අහිංසක මිනිහෙක් කියලා ජොන්සන් ප්‍රනාන්දුත් කියලා පිල්ලයන් අහිංසක මිනිහෙක් කියලා ඔහුට දෙනවා චරිත සාධක දෙනවා එතකොට ආර්දුමින්ද සිල්වා මහත්තයාගේ ගැන කතා කරද්දී ඒකට චරිත සාධක දෙනවා පාර්ලිමේන්තුවේ ආරුදුමින්ද සිල්වා මහත්මයාගේ නඩුව ගැන කතා කරද්දී ඒක සංවිධානාත්මක අපරාධයක්. ඒක මම පැහැදිලිව උසාවියේදීත් කිව්වා එළියේදීත් කිව්වා. මොකද තමිල්නාඩුවේ තමිල්නාඩුව කියන කොච්චිකඩේ තමිල්නාඩු ප්‍රදේශයේ දුමිද සිල්වා මහත්තයා හොඳටම වොඩ්කා බීලා නැගිටින්න බැරුවෙද්දී තමයි මනෝ ගණේෂන් මහත්තයා එතනට ගිහිල්ලා මන්ත්‍රීවරයෙක් එක්ක ගිහිල්ලා කිව්වා කියලා. මම මේක පාර්ලිමේන්තුවත් කිව්වින්ද දැන් ඕගලන්ටත් කියන්නම්. එයාට නැගිටි ගන්නත් බෑ. ඉද්දි මේ මනෝ ගණේෂන් මහත්තයා කියලා තියෙනවා මේ මට එක සාක්ෂි දින හඳපටක් තියෙනවා වලක මේ දුමින්ද මේ ඝාතනය කරන්න එපා ඔයා තරුණ දේශපාලඥය මේක කරන්න එපා කියලා. ඇත්තටම දුමින්ද සිල්වා කියන්නේ මල්ලි අහිංසක මිනිසෙක්. දුමින්ද සිල්වා ගැන මම ඒ සහතික දෙනවා. ඔහු නිකන් අර නාලාගිරි යතා වගේ. වොඩ්කා නාලාගිරි යතාට රාබොණ්ඩ දීලා තමයි යෙව්වේ. මෙයාට වොඩ්කා බොණ්ඩ දීලා යෙව්වේ. මම කියන්නේ මෙයා නෙමේ අපරාධකරුවා. මෙයාට ඌමනාවට නෙමේ භාරත ලක්ෂ්මන් ඝාතනය කෙරුවේ. ඝාතනය කළේ අතිගරු. ඉතින් ඒ අතිගරුට ඕන දේ තමයි දුමිද සිල්වා මහත්තයා කලේ නකුණු දාගන්න. අපරාධයක්. දැන් කතාවක් යනවා මේ හිටපු සියගිය අධ්‍යක්ෂකවරයාව හම්බෙන්න ඉතින් ජවීර මහත්තයා ගිහින් හම්බෙන්න ආවිල තියෙනවා කියලා වෙලා. කවුද ශානි? ආව් මම මේක පාර්ලිමේන්තුවේ කිව්වා. මම මේක එලියත් කියන්න මාළඟ සාක්ෂි තියෙනවා. දිලිත් ජයවීර මහත්තයාගේ මාමා තමයි ආශානි අබේසේකර. ඒ ගේ ළඟ තමයි හැදිලා තියෙන්නේ. දිලිත් ජයවීර මහත්තයා මේක අහන් ඉන්නවා නම් එතුමාට උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට එතුමා කොළඹ ගෙදරදී ශානි අබේසේකර මහත්තයාට එන්න කියවම ඇතුලේ වාඩි වෙලා ඉඳලා තියෙන රේණු මහත්තයා. ඉතින් ඒගොල්ලෝ සාකච්ඡා කළා දුමිද ආර්දුමින් සිල්වා මහත්තයා මේකෙන් බේරන්න උත්සාහ කරලා තියෙනවා කියලා ශානි කිව්ව හඬපටයක් මා සතුව තියෙනවා. ඉතින් දිලිත් මහත්තයාකට උත්තරයක් දී කියලා බලාපොරොත්තු වෙනවා. දිලිත් මහත්තයාගේ වැඩ ගැන මම පහුගිය ටිකේම කිව්වා. ඉතින් දිලිත් මහත්තයා මගේ මායක පෞද් මං එතුමා එක්ක පෞද්ගලික තරහන්නේ. එතුමා TNL එකෙන් පටන් ගත්ත ඇති ශාන් වික්‍රමසිංහ නඩුවක් දැම්මා ඒක අයිල්ලාස් කරගත්තා. එතුමා එහෙම හිටිය පුද්ගලෙක් කොහොමද අවුරුදු 50 ගානේදී ජෝර්ජ් ස්ටුවර්ට් වැනි ආයතනයක් මිලදී ගන්නේ? ඔච්චර සල්ලි තියෙන්නේ කොහෙන්ද?
ඉතින් ඒව ප්‍රශ්න ස්ටොක් මාකට් එකේ චෝදනා එතකොට මම මම හිරගෙදර ඉද්දිත් එතුමා මේ සියලුම නඩුවලේ මේ කවුද ශ්‍රී ලංකන් න්‍යායකේ කවුද කපිල චන්දසේකර හම්බෙන්න ආවේ එතුමා අරවින්ද කියන ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම මම ඉද්දි මැගසින් එකේ ඒ කියන්නේ මේ සියලු ඩීල් වල එතකොට ධම්මික හේම පහලට යෝජනා කළා කියලා එතුමා කිව්වා මේ මේ කඩුවෙල උසාවියේ නාමල්වයි සෝරි යෝෂිතවයි බැසිල්වයි ලීට දාන්න කියලා ඒක ධම්මික හේපාල මහත්තයා කිව්වා හනපටේ මාළඟ තියෙනවා ඉතින් අපි නෙමේ අධිකරණයට බලපෑම් කරලා තියෙන්නේ මේ අය අධිකරණයට බලපෑම් කරලා තියෙන්නේ ඒගොල්ලෝ මේ 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 කියන මේ කවුද ශානි අපේසේකර එක්ක සම්බන්ධකම් තිබිලා තියෙනවා එතකොට මෙයා කවුද මේ 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 මේගොල්ලෝ එක්ක සම්බන්ධකම් තිබිලා තියෙනවා නැ මේ මේ නොයෙකුත් නොයෙකුත් අයක සම්බන්ධකම් තියාගෙන ඩීල් ගහගෙන මේ වගේ දේවල් කරනවා ඉතින් ඒක සාක්ෂි පිට හඬපටත් එක්ක මට ඔප්පු කරන්න පුළුවන් මම පාර්ලිමේන්තුවේ වා කිව්වේ ඇත්ත